ජයගමු ශ්‍රී ලංකා ජූලි 18 සහ 19 මතුගම මහජන ක්‍රීඩාංගණයේදී. අජා මල් ගේ ආරයි. ඒ ටයිම දෙන්න එන්න බෑ. පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සන්ත අපි දිනන අපේක්ෂක ඉදිරිපත් කරන දේශපාලන පක්ෂය අපි මේ මැතිවරණයේදී අපි මැතිවරණ කොමිසම් සභාවට අපෙන් ලැබිය යුතු සහය මොකක්ද ඒ වගේම මැතිවරණ කොමිසම විසින් පවත්වන ලබන මැතිවරණය සාධාරණ සහ යුක්තිසහගත මැතිවරණයක් බවට විදියට පවත්වා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන්නට පැමිණියා. ඒ වගේම අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරා මැතිවරණය පැවැත්වීමට හැකි ඉතාමත්ම කෙටිම කාලය තුළ මැතිවරණයට දින පවත්වීමට කටයුතු කරන්න ඉතා ඉක්මනින් මේ මැතිවරණය පවත්වලා අවසන් කරන්න කියන ඉල්ලීම අපි කරා. ජනතා විමුක්ති පෙරමුණටයි සජිබෙටයි ඉතා ඕනෑකමක් තියෙන මාර උවමනාවක් තියෙනවා මේ පරාජය බාර ගන්න. ඉතින් ඒ පරාජය ඉතා ඉක්මනින් උරුම කරලා දෙන්න ඕන නිසා ඉක්මන් මැතිවරණය පැවැත්වීම හොඳයි. එතකොට ස්වාධීන අපේක්ෂකෙක් ඉදිරිපත් වෙන්නේ සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් ඔබටත් එකතු වෙන්න පුළුවන් දෙන්න. දිනන පැත්තෙන් ඔබතුමාට සම්බන්ධ වෙන්න පුළුවන් දිනන පැත්තෙන්. ගෑ විලාවක් නෑ. වීලුව කරන්න එපා. ලක්ෂ 100 බැලලා. ඔව් පැහැදිලිම මේ වාර්තාගත මේ චන්ද්‍ර ප්‍රමාණයක් අරගෙන මේ මේ ජනාධිපතිව දුරට පත් වෙන අපේක්ෂකයා තමයි රණලික සිමාත. දැන් දෙපාරම උසාවි දැම්මා. අපි සම්බන්ධ නැහැ. ඇයි ඕගොල්ලෝ පොඩ අල්ලන්නකෝ මයික් එක කියන්නේ. මේ දෙපාරම උසාවි දැම්මා දෙපාරම උසාවි දැම්මේ. නෑ නෑ පොඩක් වමිනකෝ. පළවෙනිම අහපු ප්‍රශ්නේ තමයි වැදගත්. ඒ නඩු දාපු දේශපාලන පක්ෂය අද ඉන්නේ ඔබට ඕනම් පින්තූරට ගෙවන්න පුළුවන්. විරුද්ධ පක්ෂ නායකයා සමග බදාගෙන ඉන්න පින්තූර මම පාර්ලිමේන්තු වෙච්චිව. ඔව් 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 හරි. ඒ පක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ පක්ෂයත් එක්ක අද කටයුතු කරන දේශපාලන පක්ෂයක්. අපිට අවශ්‍ය කරලා තිබෙන්නේ වැටුණු රට. ඔබට මයික් එකවත් අල්ලන්න බැරි රටක් නේ තිබුණේ. ඉතින් ඔබට මයික් එක අල්ලන්න බැරි රටේ දැන් ඔබට ඩීසල් තියෙනවා, පෙට්‍රල් තියෙනවා, මයික් තියෙනවා. දැන් පොඩ්ඩක් වේගෙන් හයියයි සද්දයි. හැබැයි දැන් පරිස්සමෙන් කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නියමිත වේලාවට ජනාධිපතිවරණය පත්තර අවසන් කරනවා. ඔය දේ ඒගොල්ලන්ට වෙන සටන් පාඩයක් නැහැ නේ? වෙන මොකද ඉතුරුල තියෙන්නේ? එහෙම එකක් කියන්න එපා ඒගොල්ලෝ. රෝහන් පල්ලවත් එක්ක පක්ෂේ ජාතික ලයිස්තු අපේක්ෂකයා තමයි ලේනව කියන්නේ. දැන් රෝහල් පල්ලවත් ඇල්ලා සජබේ නායකයා සජිත් ප්‍රේමදාසගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරයා, ඒ වගේම එයාගේ වෘත්තිකයන්ගේ සංගමේ ප්‍රධානියා මේ එතකොට එයා තමන්ගේ ඔඩොක්කෝ ඇතුලේ ඉන්නේ මේ රෝහන් පල්ලේවත එයාගේ ගෝලයා ලේනව දාලා නඩු දාලා අපිට දොස් කියනවා, අපිට චෝදනා කරනවා. ඒක බලන්නේ නැති එවැනි කුමන්ත්‍රණයකින් සමහර වෙලාවට අපහසුතාවයට පත් කරන්නේ. ඒවාට මහජනය අහුවෙන්නේ නැහැ. ඉතින් අවශ්‍ය නැහැ නේ ජාතික අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙන අවස්ථාවක්. උදාහරණයක් ඇටියට ගත්තාම මුළු මහත් රටත් ඔබත් මමත් අපි දෙන්නම වැටිච්ච වෙලාවක රටට ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වුණා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් පිහිටුවේ. ඉතින් ඒ ජාතික සභාව තුලින් මතුවන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහමැතිතුමා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයත් පැවති සාකච්ඡා ඔක්කොම සාර්ථකයි. නෑ ඉතින් උදාහරණයකට ගත්තාම ඒ පක්ෂෙත් එක්ක සියලු දෙනා වැඩ කළා. මේ විරුද්ධ පක්ෂයත් ඒ අයත් සමග එකතු වෙන්න උත්සාහ කළා. බැරි වුණාම ඉතින් මිදිතිත්තයි කියන එක ගණන් ගන්න එපා. නෑ ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඒක ජනාධිපතිවරයා හැටියට ප්‍රකාශ කරන්න බෑ. නමුත් ඔව් අපි අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ තමයි ඉදිරිපත් කරන්නේ. අනිවාර්යෙන් එනවා ලංකා ඉතිහ ලංකා එහෙම එතුමා රටේ ජනාධිපතිවරයා එතුමාට ඕනේ වා කියන්න බෑ. මැතිවරණ කොමිසම දින නියම කරපු වහම අපේ අපේක්ෂක පිළිබඳ ප්‍රකාශ කරනවා. නෑ ඉතින් අපි ප්‍රකාශ කරලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අපේක්ෂක.
පොහොට්ටු දරන්නේ පොහොට්ටු දෙන සජබේ තියෙනවා තවත් CWC තියෙන මේ ආදිවාසීන් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් තියෙන මේ සියල්ලම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි බල මාධ්‍ය වෙලක් දන්නේ නැහැ අයි මහනුවරදී ජනාධිපතිම කිව්වේ එයා කැමති නැද්ද එයා කැමති ඔබතුමාලා ජනමත විචාරණයකට යන්නේ නැති ව්‍යවස්ථා සංශෝධනයක් කියලා ඡන්දෙ කල් දාන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඡන්දෙ ප්‍රකාශ ඡන්දෙ තියන්න දෙනවද? නෑ බොරුමතන්නේ අනිවාර්යයෙන්ම ඡන්දෙ තියන කල් දාන්නේ නැතුව ඡන්දෙ ඔබ දාන බොරුමතන්නේ ඡන්දෙ තියන්නේ මම අහන්නේ අපි ව්‍යවස්ථා සංශෝධනයක් මේ හදිස්සියේ ගෙනාලා මේව කරන්නේ මම කොහොමද? නෑ ඒක තමයි පාර්ලිමේන්තුවේ ගෙනාලා 3-2 අරගෙන ඊට පස්සේ ජනමත විචාරණයකට යන්න වෙනවනේ. එහෙම නොකර අනිවාර්යයෙන් මේ ප්‍රජාතන්ත්‍රයේ මේ පළාත් පාලන වැතිවරණයත් කල් දැම්මා. ඒක ආගියා ගන්න. මේ වගේ ජනාධිපතිවරණයත් කල් දානවාද මෙතන කියලා යන්න මේ නැහැ. ඡන්දේ තියෙනවද කියලා. දවයි කරද? ඔව් හරි මම. ඒක මම නාම යෝජනා බාර දුන්නා. අපේක්ෂකව මැරුවා. බෙල්ල කපලා පෝටුවේ ගැහුවා. බෙල්ල කපලා පහපාරේ තිබ්බා. එතකොට මේ වැතිවරණය අපිට තියන්න බැරි වුණා. මේ වැතිවරණය අපිට අවලම් කරන්න වුණා. මේ වැතිවරණය නැවත අපිට පවත්වන්න ඕනේ 1991. ඉතින් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වැතිවරණ කල් ගිහලා තියෙනවා. අපේක්ෂකව 1000කට වැඩිය මරා දැම්මා. ඉල්ලාසීම ලිපියෙන් ලන්නේ කොහේ ගෙදර දොරකොඩ. එතකොට එහෙම තමයි පළාත් පාලන ඡන්ද ලංකාවේ ඉතිහාසයේ. ඊළඟ 2005 ජනාධිපතිවරණ අත කපල මේසු දිද්දිවා. ඡන්ද දානකොට ආණ්ඩු ව්‍යවස්ථාවේ කියලා තියෙන්නේ ඒකට බාධා කළොත් නීතියෙන් ක්‍රියා කළ යුතුයි. නීතියෙන් වෙච්ච ක්‍රියා කරගන්න බැරි වුණා. ඒ නිසා මේ බංකොලොත්තු රටේ දැන් නියමිත වේලාවට මේ බංකොලොත් කරේ ඔබතුමාලානේ අවුරුද්දක් ගානක් ඔබතුමාලාට බංකොලොත් කල් ඉවරලා ඊට පස්සේ කියන බං අහන්නේ ඡන්දේ තියෙනවද නැද්ද කියලා ජනතමත්ය ඡන්දේ තියෙනවද නැද්ද ඔයාගේ දේශපාලන ක්‍රියාවලට උදව් කරන්නේ නෑ දේශපාලන ක්‍රියාවනේ ඡන්දේ තියෙනවද ඔබතුමාලාට බංකොලොත් කල් ඉවරලා ඊට පස්සේ කියන බං අහන්නේ ඡන්දේ තියෙනවද නැද්ද කියලා ජනතමත්ය ඡන්දේ තියෙනවද නැද්ද ඔයාගේ දේශපාලන ක්‍රියාවලට උදව් කරන්නේ නෑ දේශපාලන ක්‍රියාවනේ ඡන්දේ තියෙනවද නැද්ද කැලින් කියලා යන්නකෝ දැන් අපි ඡන්දේ තියෙනව කියලා අපි ඡන්දේ තියෙනවා කියලා සිංහලෙන් යෝග නෑ ඒක තමයි ඡන්දේ තියෙනවද නැද්ද කියලා කියලා යතාගෙන ඔබතුමාලා වටේ යනවා එතනම සමාජයට වදයක් වෙන මිනිස් මීයන් එකත් නෑ නෑ අපි මේ සමාජයට වදයක් නෑ ඔයගොල්ලෝ මේ සමාජයට වදයක් කළා සමාජේ කාලා දෙන්නේ මේ අවුරුදු 70 පහක් ඕගොල්ලෝ තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ ඕගොල්ලෝ තමයි මේ රට කාලා දෙන්නේ මේ රටේ බංගකොලොත් කරේ ඕගොල්ලෝ මේ රට පාලනය කරපු අපි නෙමෙයි අපේ මේ ඕගලේ මේ රට පාලනය කරලා තියෙන්නේ අපි මේ වදයක් වෙන්නේ අපි ඕගොල්ලෝ තමයි මේ රටට වදයක් කළා මේ රට පාලනය කර මිනිසු කෑවේ මේ රට වදයක් වෙලා ඕගොල්ලෝ වාදයක් අපි වාදයක් කරලා නැහැ. පුරවැසියන් වාද වෙලා නැහැ. පුරවැසියන් තමයි මේකේ මේව කරන්නේ. ඕගොල්ලෝ තමයි මේ රට කෑවේ. ඕගොල්ලෝ කොන්ද කැලිදියා ජනාධිපති ඔන්නේ තියනවද නැද්ද කියලා කියන්න බැරිද? ඕගොල්ලෝ වටේ ගිහිල්ලා ජනමත විචාරණයක් තියකට නේ යන්න හදන්නේ. මම අල්ලසදුෂේ නාස්තිරේ පුරවැසි බලයේ සභාපති ජාමනී කමන්තුෂාර අද දිනේදී අපේ සංවිධානය තවත් සිවිල් සංවිධානය එකතු වෙලා අද දිනේදී තමයි මැති කරන කොමිෂන් සභාවට ඡන්දය ප්‍රකාශ දින නියම කරන්න පුතියන අයිතිය ලැබුණේ. නමුත් අපිට පේනවා මැතිවරණ කොමිෂන් එකේ මැතිවරණ කොමසාරිසුත් හොරගල් අහුලනවායි කියලා. ඔහු මේ වෙනකොට රාහු කාලය හොයනවා. ඔහු මේ වෙනකොට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් මිනිසුන්ට ලේසි පසු දින හොයනවා. එහෙම කිය කිය රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වටපිටාව හදලා දෙනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ දැන් හදනවා ව්‍යවස්ථා සංශෝධනයක් කරලා පාර්ලිමේන්තුවට ගෙනහලා පාර්ලිමේන්තුවේ 3-2 ඡන්දයක් ගත්තට පස්සේ ජනමත විචාරණයකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නිත්‍යානුකූලව නීති අනුව ජනමත විචාරණයකට යන්න ඕන. ඒ වැඩේ කරන්න මැතිවරණ කුමසාරිස් කාලේ ආරම්භ දෙනවා. අපි කියනවා
ජනමත විචාරණයකට යන්න මේ වෙනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සල්ලි කණ්ඩරර පෙට්ටි වලින් සල්ලි ගෙනත් දීලා රනිල් වික්‍රමසිංහ 3-2 තමන්ට ඕන සංයුතිය හදාගනි. එහෙම හදාගත්තට පස්සේ මැතිවරණ කොමිසමට මේ තව මාසයක් ඇත, මේ මාසේ අන්තිම දිනේ නියම කරනවා කියන්න කිව්වට දිනයක් නියම කරන්න වෙන්නේ, ජනමත විචාරණයකට යන්න වෙනවා. ඒකින්ද මැතිව මේ සත්‍යග්‍රහයක් අපි අද දිනේදී පටන් ගත්තේ. මේක මේ අපි සිවිල් සංවිධාන නෙමෙයි, මේ රටේ ඡන්දයේ ඉල්ලන දේශපාලන පක්ෂ සජබේ NPP දිලිප් ජයවිරල මේ සියලු දෙනාම පාරට බැහැලා මේ ඡන්දය දිනා ගන්න ඕන. නැත්තම් කරන්නේ ඒගොල්ලොත් හොරගල්ල ඇඳගෙන රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වටපිටාව හදලා දෙනවා. අපි කියනවා සජිත් ප්‍රේමදාසට, අණ්ඩු කුමාර දිසානායකට දැන් ඡන්දය ඉල්ලලා පාරට බයින්න. පාරට බයින් නැතුව මේ රනිල් වික්‍රමසිංහගෙන් ඡන්දය ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. අන්තිම තුරුම්පුව වශයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට ගිහිල්ලා ජනමත විචාරණයකට යන්න වටපිටාව හදනවා. මැතිවරණ කොමිසමට පුළුවන් දැන් අද දිනේ ප්‍රකාශ කරන්න. ඇයි මාස ගණන් පැය දෙකක් එකතු වුණා නම් දිනේ හදා ගන්න පුළුවන්. මොකෝ දිනේ හදන්න දවස් ගණන් මාස ගණන් යන්නේ නැහැනේ. ඒක කරන්නේ නැතුව හොරගල්ල ඇඳලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මේ රටේ මහ ජනතාවගේ මේ රනිල් වික්‍රමසිංහ සහ මේ දූෂිත මැතිවරණ කොමිෂන් එක එකතු වෙලා මිනිසුන්ගේ ඡන්ද අයිතිය නැති කරන්න හදනවා. ඒකින්ද මේ රටේ ඉන්න කොන්ද කෙලින් තියෙන ජනතාවට කියනවා බෑපල්ලා පාරට, නැත්තම් බොලට ඡන්ද ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ උප්පරවැට්ටියට අහුවෙනවා. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂත් හදන්නේ අන්නේ උප්පරවැට්ටියට නිල නොලත් විදියට තමන් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි අද වෙනකොට අපි බලාපොරොත්තු වුණා. සජබේ NPP එක පාරටවත් බයි කියලා අඩුගාණ මැතිවරණ කොමිසමේ අපි එනකොටවත් එකෙක්වත් මෙතනවත් නැහැ. එහෙම නිසා මේ ඔක්කොම රනිල් වික්‍රමසිංහට කඩේ යනවාද කියලා හිතනවා මෙන්න මේ කරන නිසා. එහෙම නිසා මැතිවරණ කොමිසමට කියනවා වහම දිනේ අද දිනේදී ප්‍රකාශ කරන්න කියලා. අපි මේක දැන් ඉදිරියේදී අඛණ්ඩ සත්‍යග්‍රහයකට අපි යනවා. එහෙම නිසා මැතිවරණ කොමසාරිස්ට කියනවා කරුණාකරලා දිනේ නියම කරන්න කියලා. ස්තුතියි. දැන් ඔබතුමාලා මෙතන අඛණ්ඩ සත්‍යග්‍රහයකටද යන්නේ කොහොමද? ඔව්, දැන් අපි අපේ සංවිධානත් එක්ක සාකච්ඡා කරලා හවස් වෙනකොට තීන්දුව තීරණ ගන්නවා. අපි දැන්ට කතා කරගෙන ඉන්නේ දිගටම මේ දිනේ නියම කරනකන් සත්‍යග්‍රහ කරන්න තමයි. ඒකේ වටේ දේශපාලන ආරක්ෂාව, රටේ ඇති වෙන අපේ ආරක්ෂාව බලලා, සංවිධානයේ ආරක්ෂාව බලලා තමයි අපිට තීන්දුව දෙන්නේ. මොකෝ රනිල් වික්‍රමසිංහ මැරයෝ අපිට අර ගිය පෞගේ දවස්වලත් ගහවුවා. ඒ වගේ අපිට මේ වෙනකොට අපිට දන්නේ නැහැ මොකද පොලිසිය වෙන්දට අපි එනකොට එන්නට ඉන්නවා පොලිසිය කියලා ඉදිදී තව ටිකක් කියලා යනකොට මැරගවිලා අපිට ගායි දන්න ඒකුණොත් ඒක වගේ කිම රනිල් වික්‍රමසිංහ ගන්න ඕන. අපි බය නැහැ මිය යන්න, රට වෙනුවෙන් හඬ නගන්න අපි මෙතනට ඇවිල්ලා ඉන්නවා. වහම ඡන්ද ප්‍රකාශ කරන්න, දිනේ ප්‍රකාශ කරන්න කියලා මැතිවරණ කොමසාරිස්ට කියනවා. අපි දැක්ක දැන් ඊයේ මැතිවරණ කොමිසමින් සාකච්ඡාවක් තියලා කිව්වා මැතිවරණේ මේ 30ට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ඩේට් එකක් දෙනවා කියලා. ඔව්. ඒක අගෝස්තු 20 වෙනකන් එකක් හිට බලේ තියෙනවා. නමුත් මේ මාසයේ ඇතුළත අනිවාර්යයෙන් ඩේට් එකක් දෙනවා. එහෙම තීදිත් ඇයි ඔබතුමාලා මෙතන මේ ඇයි ඉතින් දැන් ව්‍යවස්ථා සංශෝධනයක් එනනම් මේ හදිස්සිය මොකට රනිල් වික්‍රමසිංහ කැබිනට් එකෙන් දෙනවා පාර්ලිමේන්තුවට ගේන්නේ? පාර්ලිමේන්තුවට ගෙනහලා 3-2 ගත්තාම ඒක ජනමත විචාරණයකට යනවා. ඒකට අවශ්‍ය කාලෙනේ ඔය හදන්නේ. ඒකයි මේ මනාද මේගොල්ල ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ওই මිනිසුන්ගේ විරෝධතාවය වෙනවා කියලා පෙන්වන්න කියලා මිනිසුන් අඳනවා. ඒක කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයේ මොකටද එහෙනම් මේ වෙලාවට ටක් ගාලා ගන්නේ ඡන්දේ තියන්නේ නැතුව? මැතිවරණ කොමසාරිස්ට බැරිද දැන් අද දිනේදී ඡන්දේ දිනේ ප්‍රකාශ කරන්න? ඒක කරන්නේ රනිල් වික්‍රමසිංහට ඕන විදියට මැතිවරණ කොමිසම වැඩ කරන්නේ. මේ අපි ඉන්නේ ස්වාධීන මැතිවරණ කොමිසභාව ඉස්සරහා පිටයි. ඒ නිසා මේගොල්ලන්ට අපි මේ ස්වාධීන කියන වචනය පාවිච්චි කරනවා. ඇයි මේ ස්වාධීන කියන වචනේ පාවිච්චි කරන්නේ? මේ කොමසාරිස්ට තීන්දුවක් ගන්න පුළුවන් නිසා. ඒ නිසා කොමසාරිස්තුමාට කියනවා ඕගොල්ලන්ගේ මේ ස්වාධීන කියන වචනේ තේරුම් ගන්න. ජනතාවගේ කැමැත්ත තමයි ඡන්ද බල අයිතිය. ඕගොල්ලන්ට දැන් පැවිරලා තියෙන්නේ තොරණක් හදනව නම්, වෙසක් ඇයට තොරණක් පෙන්නනව නම්, පොසොන් එකට තොරණ පෙන්නනව නම් තොරණ හදන්න පටන් ගන්න මාස ගානකට පෙර. නමුත් තොරණ හදන්න පටන් ගන්නෑ වෙසක් එකේ දවසට. ඒ නිසා ඔබතුමාලා මේකට ලෑස්ති වෙන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මම වැඩියමක් කියන්නේ නැහැ. මම කියලා තියෙනවා මේ ජනාධිපති වරණයේ ඡන්දය රනිල් පවත්වන්නේ නැහැ කියන එක මීට අවුත් මාස ගානක් පෙරත්. නමුත් මම කියනවා නැවතත් 2022 ජූනි මාසේ 9 වෙනිදා හොඳට මතක තියාගන්න කොමසාරිස්තුමා. ඒ තත්ත්වයට රට එදන් ගියොත් මේ වගකීම බාර ගන්නට ඕනේ මේ ඡන්ද කොමසාරිස් ඇතුළු මේ ස්වාධීන කොමිසභාව. එච්චරයි. බොහොම ස්තුතියි.